YouTube එකෙන් ඇත්තටම සල්ලි හම්බෙනවද? ඔව් YouTube එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. YouTube එකෙන් මට පළවෙනිම ඩොලර් 100ක් හම්බෙන්න මං හිතන්නේ මට ගියා අවුරුදු දෙකමාරක් විතර එහෙම ප්‍රශ්නයක් වුණා. YouTube views ලක්ෂයක් ගියොත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රුපියල් 6000 5000 අතර ගාණක් හම්බෙච්ච වෙලාවලුත් මට තියෙනවා. අපේ මිනිස්සු මොකද කරේ? අර මිනිස්සයා පෝකුයි පොල්ලුටි පටන් ගත්තා. අඩි 100ක් යන හම්බුනේ තව වාහනයක් නවත්තගෙන පෝකුයි පොල්ලුටි විකුණන තව YouTube videos කරලා ඔය Audi අරගෙන තියෙන්නේ BMW අරගෙන තියෙන වාහන අරන් තියෙන ගෙවල් හදලා තියෙන ස්ටුඩියෝස් හදලා තියෙන්නේ YouTube සල්ලි වලින්ම හම්බ කරපු කට්ටිය නෙමෙයි. මම දන්න කට්ටිය ඉන්න YouTubers ලා ඉන්නවා commercial එකකට ලක්ෂ 5 ගන්නවා ලක්ෂ 10 ගන්නවා එක commercial එකකට ලක්ෂ 15ක් අරගෙන කරන කට්ටියත් ඉන්නවා. සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මාස ගානකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්නදී පොඩක් ඉන්න පරිසරෙත් වෙනස්. ඉතින් පොඩි වෙනසකට එක්ක තමයි අද මේ තැනින්ද වීඩියෝ කරන්න හිතුනේ. මොකද මේ වීඩියෝ එක අද වීඩියෝ එක කරන්න ගොඩක්ම බලාපොරොත්තු ගොඩක්ම හේතු වෙච්ච දෙයක් තමයි කාරණයක් තමයි මේ මම පහුගිය ටිකේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක කොරෝනා විස්තරත් එක්ක මොකද ගොඩක් කට්ටිය මේ ඕස්ට්‍රේලියාවේ සහ මුළු ලෝකෙම කට්ටිය ගොඩක් කට්ටිය ජොබ්ස් නැති වුණා. ඉතින් ඔය මාත් එක්ක ඔය ප්‍රශ්න කතා කරලා ඉන්න නංගිල මල්ල ගොඩ දෙනෙක් අහපු එක තමයි කොහොමද අයියෝ ජොබ් නැතු ඔය ගේමක් ගහගන්නේ YouTube එකෙන් හම්බෙන සල්ලි ඇද්ද ගේමක් ගහගන්න එහෙම විස්තර පොඩ්ඩක් ඇහුවා. ඉතින් මට අද කරන්න කියන්න හිතුණා මේ වීඩියෝ එකෙන් YouTube එකෙන් ඇත්තටම කීයක් හම්බ කරන්න පුළුවන්ද? ඇත්තටම YouTube එකෙන් සල්ලි හම්බෙනවද? සහ මම කීයක් YouTube එකෙන් හොයාගෙන තියනවද කියලා. ඉතින් වැඩි විස්තර නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් මම පොඩි මගේ අතීතයේ පොඩක් ගැන පොඩ විස්තර ටිකක් කියන YouTube එකේ නේද ඔයාලට පොඩි අයිඩියා එකක් එයි මොකද්ද කියලා. ඇත්තටම මම YouTube එකට මුලින්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ ඉස්කෝලේ යන කාලේ මගේ යාළු සෙට් එකක එකතු වෙලා පොඩි ආතල්යක් ගත්තා. ඒක ඉතින් පොඩ්ඩක් අර හැන්ඩිකැම් එක. ඒ කාලේ ෆෝන්ස් නෑ, හොඳ DSLR කියලා. ඒතර DSLR කැමරා තිබ්බත් දන්නේ නැහැ මට මතකනේ හරියටම. තිබ්බා පට්ට ගණන්. ඉතින් පොඩි හැන්ඩිකැම් එකකින් වීඩියෝ කළා. මං හිතන්නේ 2011 2011 12 10 වගේ කාලය තුළ තමයි මම පළවෙනිම YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. හොඳ වෙලාවට ඒක ලීක් නොවේවා කියලා බලාපොරොත්තු වෙලා. ඉතින් ඕකෙන් දාලි වෙලා පස්සේ ඕගොල්ලෝ කීප දෙනෙක් දන්න කරන කියන popcorn production channel එක පටන් ගත්ත 2015 කාලෙදී ඊට පස්සේ තමයි මේ සස vlog කියන එක දැන් මේ channel එක පටන් ගත්තේ. ඉතින් පොඩි විස්තර දැන් මම කියන්න හිතුනේ මොකද ගොඩාක් ලොකු YouTube මම ගොඩාක් ලොකු YouTuber කෙනෙක් මම සාමාන්‍ය මගේ ආසාවට මම YouTube videos කරලා දාන මම සාමාන්‍ය පොඩි YouTuber කෙනෙක්. ඉතින් ගොඩාක් ලොකු YouTubers ලා සහ ජීවිතේ හොඳට එයාලගේ යන්න ඕන targets වලට ගිහිල්ලා අද හොඳ සාර්ථක වෙච්ච ගොඩාක් හොඳ YouTubers ලා ඉන්නවා. ඉතින් මොකද එයාලගේ කතාවත් එක්ක එයාලගේ කතාවට වඩා මම හිතනවා අලුතින් YouTube පටන් ගන්න සහ end ඉන්න කට්ටියට මම මේ කියන්න යන කතාව චුට්ටක් පොඩ්ඩක් close වෙයි කියලා. මොකද ඒගොල්ලෝගේ ගොඩක් success story එකක් තියෙන්නේ සහ එයාලා හම්බ කරන ලොකු ගණන්. ඉතින් මම ඇත්තට මෙච්චර ගණන් හම්බ කරන්නේ නැහැ YouTube එකේ. ඉතින් ඒකෙන්ද මම හිතනවා මම මේ කියන්න යන කතා බහ ටික ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් YouTube එකෙන් ඇත්තටම සල්ලි හම්බෙනවද? ඔව් YouTube එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. YouTube videos වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ views වලින් අපිට revenue අපිට සල්ලි කීපයක් අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ගොඩක් කට්ටිය ඔය බේසික් දේවල් දැනගෙන තමයි ඇත්තටම කට්ටිය ගොඩක් YouTube වලට එන්නේ. ඉතින් ඇත්තටම කොච්චරක් මේ YouTube එකෙන් හම්බ කරන්න පුළුවන්ද ඊළඟ ප්‍රශ්නේ. ඒක ඇත්තරම වෙනස්. මොකද ඒක වීඩියෝ එකෙන් වීඩියෝ එකට වෙනස් වෙනවා. මොකද අපිට YouTube එකේ views වලට සල්ලි දෙන්නේ ඒක බලන viewers ලා ඉන්න උදාහරණ විදිහට ගත්තොත් එහෙනම් මම මෙහි ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් videos කරාට මගේ viewers ලා මගේ videos බලන කට්ටිය ගොඩක් ඉන්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ ad revenue එකට ගෙවන ගණන් විදිහට තමයි අපිට හම්බෙන්නේ. ලෝකේ YouTube's වීඩියෝ කරලා ගොඩාක් සක්සස් වෙච්ච මිලියන් ඩොලර්ස් මිලියන් ගණන් හම්බ කරන YouTubers ලා ඉන්නවා. මොකද ඒගොල්ලොන්ගේ එයාලගේ ඔඩියන්ස් එක යුරෝප රටවල ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලොන් හොඳට හම්බ කරන්න පුළුවන්. ඉතින් තාමත් අපේ රටට අපේ ලංකාවට හම්බෙන මුදල ඇඩ් රෙවෙනියු එකකින් අපිට viewers ලාට හම්බෙන මුදල ඉතාමත්ම අඩුයි. කොච්චර අඩුද කියනවා නම් ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ මුලින්ම YouTube videos කරලා අපිට සල්ලි withdraw කරන්න අපේ account එකේ AdSense account එකේ ඩොලර් 100ක් පිරෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඔය පළේ මට තාම මතකයි ඔය ඩොලර් 100 පිරෙන්න හැමදාම ගිහිල්ලා බලනවා කීයක් කියලා කියලා ඔය ඩොලර් 100 පිරෙන්න මං හිතන මට අවුරුද්දක් එකහමාරක් විතර ගියා ඔය පළවෙනි ඩොලර් 100 withdraw කරන්න. ඉතින් ඕගොල්ලෝ පොඩි අයිඩියා එකක් ගන්න ඕගොල්ලෝ මුලින්ම YouTube පටන් අරගෙන ඕගොල්ලෝ හිතනවා නම් මම දවසෙන් දෙකෙන් ලක්ෂයක් දෙකක් හොයනවා කියලා කරන්න බැරි වැඩක් නේ මේක කරන්න පට්ට අමාරු වැඩක්.
ඉතින් මොකද ඕගොල්ලෝ මුලින්ම ඕගොල්ලෝ හොඳට ඉස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ සහ අනිත් කෙනෙක්ට වඩා යුනික් කන්ටෙන්ට් කරන්න ඕනේ. ඉතින් ඒක හින්දා තමයි මොකද මුලින්ම ගොඩක් කට්ටිය හිම දැන් ඔය අපේ අද සක්සස් වෙලා ඉන්න කට්ටියටත් ගොඩක් පළවෙනි පේමන්ට් එක ගන්න ගොඩාක් ලොකු කාලයක් ගිය කට්ටිය තමයි ඉන්නේ. ඉතින් හිතන්න එපා එක රැයකින් ජනප්‍රිය වෙලා YouTube එකේ ලක්ෂ ගණන් හම්බ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ මානසිකත්වයෙන් චුට්ටක් පල්ලෙහාට බහැලා අමාරුයි ගේම ගහන්න අමාරුයි කියලා හිතාගෙන මේ ගේමට බහින්න එතකොට ඕගොල්ලොන්ට වරදින්නේ නැහැ. ඉතින් ඇත්තට මම කිව්වත් වගේ YouTube එකේ මට පළවෙනිම ඩොලර් 100ක් හම්බෙන්න මං හිතන්නේ මට ගියා අවුරුදු එකමාරක් විතර එහෙම ප්‍රශ්නයක් වුණා. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් ගොඩක් කට්ටිය ඉතින් සමහර කට්ටිය හිතනවා YouTube තමුන්ගේ අතේ තියෙන සීසතම වියදම් කරලා මියුසික් වීඩියෝ එකක් කරලා ලක්ෂ ගාණක් වියදම් කරලා ඒගොල්ලෝ ක්‍රූ එකට වියදම් කරලා ප්‍රොමෝටින් වලට වියදම් කරලා ලක්ෂ ගාණක් වියදම් කරලා මියුසික් වීඩියෝ එකක් කරලා YouTube එකට දාලා YouTube ලක්ෂයක් විතර ආපුවන් පස්සේ ලක්ෂ දෙකක් ආවන් පස්සේ අර ඒ බජට් ටිකක් කව කරලා ඔක්කොම පේමන්ට්ස් ටික ක්ලියර් කරලා ඊළඟ මියුසික් වීඩියෝ එකට සල්ලි හම්බ කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. එහෙම කරන්න බෑ. ඇත්තම කිව්වොත් සමහර වීඩියෝස් තියෙනවා YouTube views ලක්ෂයක් ගියොත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රුපියල් 6000ත් 5000ක් අතර ගාණක් හම්බෙච්ච වෙලාවලුත් මට තියෙනවා. ඉතින් අන්න ඒක දැන් හිතාගෙන ඉන්නවනම් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් මේ YouTube කරන කොල්ලෝ කෙල්ලෝ මහා ලොකු ප්‍රමාණයෙන් සල්ලි හම්බ කරනවා කියලා YouTube එකෙන් YouTube views වලින් සල්ලි හම්බ කරනවා කියලා හිතාගෙන ඉන්නවා මහා ලොකු ප්‍රමාණයක්. ඇත්තටම ඒක බොරුවක්. ඒක එහෙම ලොකු ගාණක් හම්බ වෙන්නේ නැහැ. YouTube මං කිව්වේ ඒක YouTube views ලක්ෂයක් ගිහිල්ලා සමහරෙන් රුපියල් 6000 5000ක් හම්බ වෙනවා කියන එක. ඉතින් ඒකට දරන උත්සාහයයි මහන්සියයි ඒකට අපි වැය කරන සල්ලිත් එක්ක බලද්දී ඇත්තටම ඒකෙන් හම්බෙන ලාභයක් නැහැ. රුපියල් 5000ක් දන්නේ මේ සමහර සමහර වීඩියෝස් තියෙනවා. ඉතින් මම කිව්වේ අර බලන පළවෙනියෙන්ම ඔයගොල්ලෝ බලන ඔඩියන්ස් එක අනුව එක වෙනස් වෙනවා. සමහර YouTube වීඩියෝස් වලින් ඊට වඩා ලොකු ගණන් හම්බ කරන්න පුළුවන් හම්බ කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් අර මම කිව්වේ අර අඩුවෙන්ම සමහර විට ලක්ෂයක් views ගියොත් රුපියල් 5000ක් 6000ක් වගේ තමයි සල්ලි හම්බ වෙන්නේ. ඊළඟ එක ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් YouTube ඕගොල්ලෝ කරන අටපහ ජොබ් එකෙන් අයින් වෙලා YouTube වීඩියෝස් කරලා ජීවිතේ ගොඩදාගෙන සල්ලි හම්බ කරන්න ඉන්නවනම් ඕගොල්ලෝ තව කෙනෙක්ව කොපි කරන්න යන්න එපා. ඕගොල්ලෝ තමුන්ටම යුනික් කන්ටෙන්ට් කරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. එතකොට ඕගොල්ලොන්ට ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මොකද අපේ ලංකාව වැඩි ඕනේ මමත් එහෙම. මොකද මමත් විශේෂයෙන් මම සල්ලි හම්බ කරන්න මේ ඇත්තටම වීඩියෝස් කරන්න ගත්තේ මම ආසාවට. මොකද මම මුලින්ම කරපු ගොඩක් වීඩියෝස් මම මොනිටයිස් කරලා තිබෙන්නේ නැහැ. මම මුලින්ම කරපු වීඩියෝස් මම YouTube එකට දාලා තිබෙන්නේ නැහැ ඒ කාලේ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් මොකද මම එහෙම කිව්වේ මොකද මමත් ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් තිබ්බ කට්ටිය අතර වීඩියෝ කරන. ඉතින් මමත් ඒ දේවල් දැකලා කොපි කරලා කියන්නේ ඒගොල්ලෝ කරන දේවල් කරන්න, ඒ කියන්නේ එහෙම අතර වීඩියෝස් කරන්න ඕනේ කියලා හිතලා YouTube එකට ආව කොල්ලේ. ඉතින් ඕගොල්ලොන්ගේ ජොබ් එකකින් රිසයින් වෙලා YouTube කරලා ෆුල් ටයිම් YouTube එක කෙනෙක් වෙන්න හිතාන ඉන්නවනම් කවදාකවත් තමන් අනුන් කරපු දෙයක් කොපි කරලා ඉස්සරහට කරන්න යන්න හිතාගෙන ඉන්න එපා. යුනික් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. එතකොට ඕගොල්ලෝ සාර්ථක වෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම වැඩි. හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන් ඇත්තටම YouTube එකෙන්. ඔයාලට ඒ කියන්නේ හොඳ views වෙනවා, ඔයාලා වෛරල් යන්න පුළුවන්. මොකද තව කෙනෙක් කරපු නැති දෙයක් ඕගොල්ලෝ කරන්න උත්සාහ කරනවා නම්. මොකද එහෙම කිව්වොත් අපේ ලංකා මිනිස්සු හරි ප්‍රසිද්ධයි ඔය කරපු දේවල් කරලා කොපි කරලා මෙයා කරන්නේ. මොකද උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ පහුගිය මේ කොරෝනා කාලේ එහෙම කට්ටිය අර පෝකුයි පොල් රොටි විකුණන්න ගත්තා. ඉතින් එක මිනිස්සෙක් ඕක පටන් ගත්තන් පස්සේ අපේ ලංකාවේ මිනිස්සු ඒක දැකලා අපේ ලංකාවේ මිනිස්සු හිතුවේ නෑ අර මිනිස්සයා පාරේ වාහනේ නවත්තගෙන පොකුයි පොලොටි වුණා. මම චුට්ටක් එහෙන් මොන හරි නිකම් තෑ කහට කෝපයක් දෙනවා, තෙල් තේ ටිකක් දෙනවා, අර කෝපියේ කාබ පෝක් එක කාලා මෙතනට එලා තේ එකක් ගහලා යයි කියලා එහෙම හිතපු මිනිස්සු නැත්තරම නැති තරම්. අපේ මිනිස්සු මොකද කරේ? අර මිනිස්සයා පොකුයි පොලොටි පටන් ගත්තා, අඩි 100ක් යන හම්බුනේ, තව වාහනයක් නවත්තගෙන පොකුයි පොලොටි විකුණා, තව සෙට් එකක්. ඕක මුළු පාර දිගටම වෙලා අන්තිමේදී පටන් ගත්ත මිනිස්සයාට බිස්නස් නෑ. හම් අලුතින් පටන් ගත්ත මිනිස්සයර බිස්නසුත් නෑ. අර මුලින්ම පටන් ගත්ත මිනිස්සයර බිස්නසුත් නෑ. අලුතින් පටන් ගත්ත මිනිස්සයර බිස්නසුත් නෑ. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. අලුතින් හිතන්න ඕගොල්ලෝ අටපහ ජොබ් එකෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් මොකද YouTube එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. YouTube views වලින් සල්ලි හම්බ කරලා ගේමක් ගහන්න ඉතාලා ඉන්නවනම් ඊට වඩා ඔයාලට හොඳට මොලේ කල්පනා කරන්න පුළුවන්. මොකද අද වෙනකොට සාර්ථක වෙලා තියෙන්නේ YouTube videos කරලා. ඔය Audi අරගෙන තියෙන්නේ, BMW අරගෙන තියෙන්නේ, වාහන අරන් තියෙන්නේ, ගෙවල් හදලා තියෙන්නේ, ස්ටුඩියෝස් හදලා තියෙන්නේ YouTube සල්ලි වලින්ම හම්බ කරපු කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ තමුන්ගේ ක්‍රියේටිවිටි යූස් කරලා, එයාලා හොඳට මොලේ කල්පනා කරලා, එයාලා හොඳ බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් හොඳ ඒ පැත්තෙන් හොඳ ideas අරගෙන
ප්�මෝෂන් වැඩ. ඒ කියන්නේ YouTube එක ඇතුලේ තමුන් පටන් ගත්තන් පස්සේ channel එක පටන් ගත්තන් පස්සේ තමුන්ට ඒක commercials වලින් හම්බ කරලා දියුණු වෙච්ච කට්ටිය තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. අර මං කිව්වේ මුලින්ම මං හම්බ කරපු ගණන් කියනවා කියලා. ඉතින් මේ අවුරුදු 4-5ටම YouTube එකෙන් මම හිතන්නේ මම අනේ මන්ද ඉතින් මට ලක්ෂයක් දෙකක්වත් හම්බෙලා ඇති කියලා මේ views වලින් YouTube එකෙන්. ඊට වඩා ලොකු ගාණක් මම හම්බ කරගත්තා YouTube එක YouTube එක මගේ පාත් එකක් වෙලා YouTube එක හරහා මට ලැබිච්ච opportunities වලින් කරපු event promotion වලින් සහ එක එක commercials වලින් YouTube එකේ හම්බ වෙනවට වඩා ලොකු ගාණක් මම හම්බ කරගත්තා YouTube එක හරහා YouTube එක තමයි මූලික උනේ නමුත් YouTube views වලින් නෙමෙයි ඒ යන ඕගොල්ලෝ commercials වලින් ඉතින් අලුතින් එන්න ඇයිද කියන්න තියෙන්නේ ඔයාලා YouTube එකට එද්දි ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ YouTube එකට එන්නේ මොන හේතුව හින්දාද කියලා YouTube එකට එන්නේ ආතල් එකක් අරගෙන තමුගේ හොබි එකක් විදිහට නිදහසේ තමුන්ට හම්බ වෙන කාලේ වීඩියෝ කරලා එකින් ඔය හම්බ වෙන කීයක් හරි අරගෙන ෂේප් වෙන්න නම් ඒක ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් තමුන් කරන ජොබ් එකෙන් අයින් වෙලා තමුන්ගේ තියෙන මුදල් ටිකක් ඉන්වෙස්ට් කරලා කම්පියුටර් එකක් අරගෙන හොඳ කැමරාවක් අරගෙන ඉස්සරහට හොඳ ගාණක් හම්බ කරන්න ඉන්නවා නම් එතකොට පොඩ්ඩක් ඉඳලා හදිසි වෙන්න යන්න එපා ඔයගොල්ලෝ හිතනවා නම් YouTube එකෙන් වීඩියෝ එකක් දාලා පට ගාලා වාහනයක් ගන්න පුළුවන් ආ YouTube videos එකක් දාපු ගාම මට වීඩියෝ දෙකකින් මට BMW එකක් බස්සන්න පුළුවන් Audi එකක් බස්සන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා ඒ හීනමානෙන් ඒ හීනමාලිගාව වලින් මන්නම් කියන දේ පල්ලෙහාට එන්න කියලා මොකද මේ වෙනකම් කරපු YouTube views වලින් ගත්තොත් එහෙම මට වාහනයක් තියා මගේ දැන් දින කාරකට ටයර් හතරවක් දා ගන්න තරම් සල්ලිවත් මට මං කිව්ව එකේ මට හම්බෙලා නැහැ ඉතින් ඒකෙ හින්දා ඔයගොල්ලෝ YouTube එකට එන්න හිතාගෙන ඉන්නවනම් මේක ඇත්තටම හොඳ opportunity එකක් මං කියන්නේ සල්ලි හම්බ කරන්න බෑ කියලා සල්ලි හම්බ කරන්න පුළුවන් ඇති තරම් සල්ලි හම්බ කරන්න පුළුවන් හැබැයි තමුන්ට unique වෙන්න ඕනේ තමුන් කරන දේවල් තව කෙනෙක් කරනවා නම් ඇත්තටම තමුන්ට හම්බ වෙන opportunities අඩුයි. ඉතින් හොඳ creativity mind එකක් තියෙනවා නම් තමුන්ට තමුන්ව ප්‍රොමෝට් කරගන්න පුළුවන්. මොකද තව කෙනෙක් ගාවට ගිහිල්ලා මම YouTube කෙනෙක් මම වගේ business එක ප්‍රොමෝට් කරලා දෙන්නම් කියනවට වඩා කවුරු හරි business ප්‍රොමෝට් කරන්න ඕන කෙනෙක් තමුන් ගාවට ඇවිල්ලා කිව්වොත් මල්ලි මට මේ business එක ප්‍රොමෝට් කරලා දෙන ගානට තමුන්ව හදාගන්න පුළුවන් නම් අන්න එතන තමයි සාර්ථකත්වය ඔයාලගේ මේ YouTube ගමනේ සාර්ථකත්වය තියෙන්නේ. සල්ලිම හිතාගෙන එන්නත් එපා මොකද එතකොට සල්ලි හම්බ කරන්න පුළුවන් ඒ වුණාට ඔයගොල්ලෝන්ගේ යන ඉස්සරහා ගමන ඔයාලගේ පාත් එක ඉතාමත්ම කෙටි වෙයි මොකද සල්ලි විතරක් හිතාගෙන හිටියොත් එහෙම අනිකුත් දේවල් ගැන ඔයාලට හිතන්න මොකද මේක කවුරක රූල්ස් රෙගියුලේෂන්ස් දාපු නැති තැනක්. ඉතින් තමුන්ට එහෙම ජීවිතේ කෙටි වෙච්ච කට්ටියක් ඉන්නවා තමුන්ගේ කරිය පාත් එකේ. ඉතින් අර තමුන්ට නිදහස තිබ්බ පළියටම ඇවිල්ලා ඔළුවට හිතන හැම ජරාම මේකට දාන්න හිතාගෙන ඉන්නවා නම් එතකොට ඔයගොල්ලොන්ට ඉස්සරහට දියුණු වෙන්න තියෙන මාර්ගය ඉතාමත් අඩුයි දියුණු වෙන්න තියෙන කාලය ඉතාමත් අඩුයි. ඉතින් මම ඉල්ලන්නේ ඔයගොල්ලෝ හම්බ කරන්න පුළුවන් ඕන තරම් මොකද මගේ මම දන්න කට්ටිය ඉන්නවා යූටියුබර්ස්ලා ඉන්නවා කමර්ෂල් එකකට ලක්ෂ 5 ගන්නවා ලක්ෂ 10 ගන්නවා එක කමර්ෂල් එකකට ලක්ෂ 15ක් අරගෙන කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ විදිහට හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒ සල්ලි හම්බ කරන්නේ තමුන් YouTube එකේ views වලින් නෙමෙයි YouTube එක හරහා තමුන් ගොඩනගාගත්ත ජනප්‍රියත්වය ඔස්සේ තමුන්ගේ brand name එක ඔස්සේ හම්බ වෙන commercials වලින්. ඉතින් එහෙම හම්බ කරලා තමුන් දියුණු වෙන්න පුළුවන් තමුන්ගේ career එක හදාගන්න පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොලේ හැම වෙලෙම පාවිච්චි කරන්න ඕනේ. තමුන් ඉන්නේ කොහෙද තමුන් කරන්නේ මොනවද කියලා. ඉතින් මම මේ දේවල් ගැන මහා පඬිත ටෝක් කියන්නේ මම මේ දෙන්නේ. ඉතින් මේ මට දැනෙච්ච දේවල් මොකද මේ මම පොඩි YouTuber කෙනෙක් මට මං කිව්වේ අර මුලින් මම මහලුක ගාන මම YouTube එකේ හම්බ කරගෙන නැහැ. ඉතින් අර මේ ටිකේ තමුන්ට ගෙදර දැන් මේ වගේ මුළු ලෝකෙම ව්‍යසනයක් ආව වෙලාවකට තමුන්ට ගෙදර ඉඳලා පොඩි කාමරයක් ඇතුළේ ඉඳගෙන මේ YouTube videos කරලා කීයේ හරි හම්බ කරගන්න පුළුවන්. සල්ලි හම්බ කරගන්න පුළුවන්, views හම්බ කරගන්න පුළුවන්. තමුන්ට ඊට පස්සේ තමුන් brand එකක් හදාගත්තාන් පස්සේ ඒකේ brand එකේ නමින් ඒක හම්බ කරගන්න පුළුවන්. බැරිකමක් නැහැ. හොඳට කල්පනා කරලා එනවා නම් ඒක එන්න බලාගෙන ඉන්න YouTube videos කරලා මම Audi-යක් ගන්නවා වාහනයක් ගන්නවා මම මේක කරනවා කියලා හිතාන ඉන්නවා නම් YouTube වලට එන්න එපා. මොකද ආවට ප්‍රශ්න නැහැ, මට එන්න එපා කියලා කියන්න බෑ. ආවට ප්‍රශ්න නැහැ. ඒ වුණාට ආවන් පස්සේ ඉස්සරහට ඔයගොල්ලෝ දියුණු වෙන්න තියෙන මාර්ගය ඉතාමත්ම අඩුයි. දියුණු වෙලා ඉස්සරහට යන්න තියෙන කාලයේ මමන බොහොම කෙටි වෙනවා. ඉතින් මොකද මිනිස්සු මම නම් කල්පනා කරන්නේ මම නම් හිතන්නේ තමුන් ජීවිතේ සාර්ථක වෙන්නේ තමුන්ට ඕන අවුට්කම් එකකට වඩා මම ඔප්ෂන්ස් වලට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම පොඩි උදාහරණයක් කියන්න. ඉතින් අර මම මට මුලින්ම ගාව ගම මම මෙහෙට ඕස්ට්‍රේලියාව ආව ගම මට කාර් එකක් ගන්න ඕන තිබ්බා. අතේ සල්ලි තිබ්බේ නැහැ. ඉතින් මම චූටි ස්ටාලට් කාර් එකක් ගත්තා. ඉතින් මට ඕන වෙලා තිබ්බේ වාහනයක් ගන්න රෝද හතරක්. ඉතින් මම පොඩි කාර් එකක් ගත්තා. පොඩි කාර් එකක් අරගෙන ඊට පස්සේ මට ඕන වුණා මොකද මගේ පොඩි කාර් එකේ තිබ්බේ අර රෝල ෂටර්ස් කියන එක. ඉතින් අර කරකෝල තමයි වීදුරුව පල්ලෙහාට කරන්න ඕනේ. ඉතින් මට ඊළඟට ඕන වුණේ මොකද්ද අර ගන්න වාහනය ගැන නෙවෙයි, මට ඕන වුණේ මට ඊළඟ ඔප්ෂන් එක මට ඕන වුණේ පව ෂටර්ස් තියෙනවා. ඉතින් පව ෂටර්ස් තියෙන ඕන වාහනයක්
ඔක්කට යන්න මම කැමැත්තෙන් හිටියා. සමහර පවෂටස් තියෙන වාහන තියෙනවා, කෝටි 2 3 වාහන තියෙනවා. සහ මට ඒ කාලෙදී මෙහෙ ඩොලර් 3-4000ටත් පවෂටස් තියෙන වාහනයක් හොයාගන්න පුළුවන් කමක් තිබ්බේ. ඉතින් අර මට ඕන වෙලා තිබ්බේ, මට අර ඒ ඔප්ෂන් එකට තමයි මට ආසාව තිබ්බේ. ඉතින් ඊළඟට මම ගියේ ඒ ඔප්ෂන් එකට. ඉතින් මොකද ඒ විදිහට තියෙද්දි තමුන් හම්බ කරන මුදල අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න තියෙන කාලය අඩුයි, ප්‍රමාණය අඩුයි. තමුන් ඔප්ෂන්ස් වලට ආස වුණාම, මොකද එතකොට ඒ ඔප්ෂන්ස් වලට ආස වුණාම පස්සේ තමුන් ඔප්ෂන් එකකින් සෑහීමකටපත් වෙනවා. ඊළඟට එන අවුට්කම් එක ගැන වැඩි ලොකුවට වොරි වෙන්න යන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ YouTube එකෙන් සල්ලි හම්බ කරගන්න ඔයාලගේ ඒක ඔප්ෂන් එකක් නම් ඔයාලට ඒක පුළුවන්. හැබැයි ඔයාලගේ අවුට්කම් එක තියෙන්නේ YouTube වීඩියෝස් කරලා Ferrari අ බස් වල හැම මෙයා කරගන්න නම් පොඩක් අමාරුයි, ගමන කෙටි. ඒකින්ද මම හිතන ඕගොල්ලොන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ කියලා. එන්න YouTube එකට එන්න හිතාගෙන ඉන්නවා නම් සල්ලි හම්බ කරන්න පුළුවන්. මේක මොකද මේක ඕන තැනක වෙලා ඉඳන් තමුන්ගේ ෆෝන් එක අරගෙන මහලුකු දේවල් කරන්න ඕනේ. ෆෝන් එක අරගෙන චූටි වීඩියෝ ක්ලිප් එකක් කරලා ෆෝන් එකෙන් එඩිට් කරලා ෆෝන් එකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන් තැනට අදපත් වෙලා තියෙනවා. ඉතින් ලොකු ලක්ෂ ගණන් වියදම් කරගෙන එන්න ඕන තැනක් නෙමෙයි. ඉතින් මං හිතන ඕගොල්ලොන්ට මේක ලොකු පිටුහලක් වෙයි කියලා මේ දේවල් ගැන. ඉතින් කියන්න තියෙන එහෙනම් අලුත් වීඩියෝ එකකින් මම ඉක්මනටම වීඩියෝ කීපයක් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මොන හරි ප්‍රශ්න තියෙනවා මේකෙන් කමෙන්ට් කරන්න, මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් හැමෝම කට්ටියම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.